දැන්ට තියෙන අපේ දේශපාලන වාතාවරණය දැක්කම එක්සත් ජාතික පක්ෂයේ හා සමග බලවේග තුල තිබෙන මේ කතා බහත් එක්ක ගැටලු රසක් ඇති වෙන කියන එක්සත් ජාතික පක්ෂය සමග බලවේගය තුල දැඩි කතා බහකට ලක් වෙලා තියෙන දෙකත්ම අය විරුද්ධව විරුද්ධ කතා බහකට ලක් වෙනවා. පාලන පක්ෂවල මත මතාන්තර අදහස් උදහස් රුචි අරුචිකම් ඒවා සියලු දේවා සමනය කරගෙන නැතිවරණය ගිහිල්ලා තමයි අපි ගිය පාර මෙතරම් ප්‍රසිද්ධියෙදී 156ක් ගත්තා. ගෝඩාභය රාජපක්ෂ මහත්මිය 199ක් ගත්තා. දැන් මේකෙත් ප්‍රශ්න දිනවා, මේකෙත් ප්‍රශ්න දිනවා. අපි බලමු ජනතාව මොනවද කියන්නේ. මොකද මේ දේශපාලඥයෝ හිතුවට කිව්වට පහුගිය දිනසියේදී මොකද උනේ? මේ දිනසියේදී මොනවද වෙලා තියෙන්නේ? අනාගම තියෙන්නේ දැන් සහරන් වල්ලනවා මල්ලි පාස්කෝල් වල්ලනවා කියලා බැදු කර උරු වල්ලනවා කියලා අන්තිමට රංජව නැල්ලුමනි කොරු ගැන කිව්ව රංජව ඇල්ලුවමල් දැන් රංජා දවස් 44ක් ගිල ඉරේ ගිල්ලා ආවමල් තාම දැල්ලුනේ තව අඩපඩු තියෙනවනේ හා තව අඩපඩු තියෙනවනේ එළිවෙන්න ඒ හින්දා මං කියන්නේ මාළඟ මේ ඔය ලිග්වංචාව ගැන දහතු ජීන් ගැන නිසා මේ කවුද අපේ තවත් රසන්දරික මුදු මත ගැන ඇදුළු එජින් ගිවිසුන් ගැන හඬපට නම් පිටින් සර්ටිව මේ ඩියුරේෂන් පිටින් ඉන්කමින් කෝල් අවුට්ගෝයින් කෝල් දුන්නු වෙලාව නොම්බර සියලුම එක තියෙනවා. ඉතින් අපි ඒව එළියට දාන්න යද්දි තමයි මට මෙහෙම හිරිහැරේ කරේ. දැන් මං එළියේ ඉන්නේ බලන්න. ඉතින් අපි දාලවලු වේවා නේද? දාලවල්ලා අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔබතුමාලා හිතනවාද ඔබතුමාලට ඉදිරියේදී සක්මා පක්ෂයක් හදාගන්න පුළුවන් කියලා? ඉතින් ඒක දැනගම සිද්ධ වුණා නේ. පහුගිය ටිකේ දැන් බලන්නකෝ පාල පරිපූර්ණක ඇසමෙන්තුවක් ගන්න අයවැයකට අයවැය කාණ්ඩුවෙන් දැම්මා. දාලා ඒගොල්ලෝ මයින් කරගත්තා. මොකද අපිට විපක්ෂයේ මල්ලි සංඛ්‍යාව වැඩි. දැම්මනම් පරාජය. ඉතින් ඒගොල්ලොම දැම්මා. ඒගොල්ලොම අකුල ගත්තා. පහුගිය ටිකේ අපේ මංගල සමරවීර මහත්මයාට කොච්චර බැන්නද අර කතාව කියලා. අන්තිමට ජිනීව ගිහිල්ලා මොනවද කිව්වේ? අපේ කවුද? දිනේෂ් ගුණවර්ධන මහත්මයා. මංගල සම්ප්‍රේරිත නැතුමක් කිව්ව කතාවම කිව්වා. කවුද කතා කරන්නේ? මේ දෙන්න අහන්නේ නැහැ ගැන. දැන් මල්ලි මේ දෙන්න වැඩිම කතා කරන්නේ මොනවද? අර කොමාරිකා ගැන. හා බිල් පට්ටුව කපලා කොමාරිකා වවනවලු. කොමාරිකා ඇඟට හොදන. ඉතින් මං කියන්නේ මේ මාධ්‍ය ආයතනකින් මං ඉල්ලා හිටින්නේ සාදා මාධ්‍ය ආයතනවල වගකීම තමයි අපේ සංඛ්‍යාත වලින් ගත්ත ලයිසන් එකකින් ජනතාවට සත්‍ය පිළිතරු කියන නැතුව මාධ්‍ය ආයතනයේ ප්‍රධානී කෝණ විදිහට කරන එක වැරදි. මේ කරන වැඩේට කවදා හරි දඬුවම් මුල් වෙනවා. ඒවා වලක්වන්න බෑ. සුභාධර්මයෙන් හරි ඉමේ වෙනවා. ඒ නිසා මේ ගෞරවයෙන් මාධ්‍ය ආයතන දෙකට ඉල්ලා සිටින්නේ ජනතාව වෙනුවෙන් පිනින්න ආන්දෝලනයෙන් පිනින්න එපා. මොකද පුතේ දැන් මෞගිනිගේ මාතෘ සුරිය කියලා මම කතා කරද්දි මහින්දන් ආනන්ද ඔබගේ මහත්තයා කිව්වා මේකේ ගහගන්න කිව්ව අලියා අපි ලයිසන් එක දුන්නේ. ඉතින් ලයිසන් දුන්නේ එක නෙමෙයි ලයිසන් එක දුන්නත් ලයිසන් එකේ මදු අංක ඒවා මේ සංඛ්‍යාත ජනතාව. ඉතින් ජනතාවට කඩ යන්න ඕන. ආණ්ඩුවට කඩ යන්න බෑ. හරි බව. මං කියනවා දැන් ආණ්ඩුවේ දැන් මත්නම් අතරින්නේ නැහැ. ආණ්ඩුවේ මා දැන් මම හිතුවා. ඒ කිසි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අහා එන්න පුළුවන් ජනතාව. ආය ආය අන්න. ආණ්ඩුවේ මැතිවරණ දොර පැවසුවා. පැවසුවා මේ ඉදිරි මහ මැතිවරණයේදී මන හතර ආසන ප්‍රමාණයක්වත් එක්සත් ජාතික පක්ෂය හා සමග බලපෑමින් ඉන්නේ නැහැ කියන එක. ඒක පැවසුවා. ඉතින් පහුගිය 2015 ජනවාරි 8 පැවසුවා ඒගොල්ලෝ 120කින් මහින්ද රාජපක්ෂ මහත්තයා දිනනවා. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා පෙරදිලා ගෙදර ගියා. මේ පාරත් ඒ වගේ අනාවැකි තියෙනවා. අපි අනාවැකි කිව්වට ජනතාවගෙන් මන් ඉල්ලා හිටියේ බුද්ධිමත් හිතන්න අපි හිතපු තරම් මේ අය වැඩක් කිරුවේ නැහැ. ඉතින් මම
මහිතන්නේ අනාවක කියන්න ඕන්නෑ මහිතන්නේ ජනතාව තීරණය කළයි සන්නෙන් පසේ මොකදවෙෙන කියතුට මම අනාවකයන් ශාස්ත්‍රකා මම දැනට සජිප්‍රේම දස් මාත්තයකිල අපේ පාටලි චම්පිවත් හරි මගල සමර ලක්වාගේ මාව මංගේ පාර දෙලක්ෂ දාසයට හ චම්පා ස්ක්‍රිප ගත්තා මාව ගම්පා ස්ටි ද මාන බරපත් පා ශාස්ත්‍රකාර මාර් දැම තත් මම පල්ලි මම අත්තපුර දෙ ජනතාව ගීනමල් ඊට වැඩිය ගන මේගොල්ලු කැමති වෙන ගන්න නමු තිරේගත් ඉත්තත්ත ගනිසා මහිතන්න ජනතාව මට මේ ඊට වැඩි ගානක් දී කිය මම ජනතාවට කියනවා මට චන්ද අඩුකලොත් ඒ කියන්නේ ජනතාව කැමතින හුරු අල්ලනවා එනම් මම සමු ගන්න හුරු අල්ලනවට කැමති පුළුවන්න මනාව තුනම දෙනවා මංගන්නේ මම මේ චන්දය තමයි හිතන්නේ ජනතාව මගේ සටනක කොච්චර සහයෝගයක් දෙනවා එන ජය ඔබතුමාගේ හඩපට සිද්ධියත් එක්ක සමාජ කරතුරාව ඉරී ගියා ඒකට මේ ජනතාව ලොකු තියෙනවා ඒකේ මල්ලි ලංකාවේ මල්ලි ලංකාවේ බොහෝ තැන්වල CCTV තියෙනවානේ ෆෝන්වල රෙකෝඩින් තියෙනවා එතකොට බැංකුවල පවා කියනවන්නේ ඔබට හොඳ ප්‍රතිඵලයක් ප්‍රතිලාභයක් ලබා දීම සඳහා මේ සංවාදයේ පටගත කළ හැකි කියලා කියනවා එතකොට මම කියන්නේ ජන පහුගිය ටිකේ ප්‍රසන්න රණතුංග මහත්තයා තප්පම් ගත්ත නේද මිලියන දෙකක් ගත්ත කියලා රෙකෝඩින්යක් කිව්වා ඒ හඬපටේ රෙකෝඩ් කරපු දෙන එකනේ කාලේ රංගි මණ්ඩාර මහත්තයාට SP මහත්තයා කතා කරලා කිව්වේ රංගියේ ඔබ එනවද දැම්මවොත් කැබිනට් එකට ගම ගන්න පුළුවන් කියලා ඒ රෙකෝඩින් තිබුණින්ද නේ වහෝනේ මම කියන්නේ ජනතාවට මේ රෙකෝඩින් ඇප් එක දාගන්න රෙකෝඩින් ඇප් එක දාගන්න CCTV පුළුවන් හයි කරගන්න ලංකාවේ පොලිසිය දෙකේ ඔය බොහෝ දේවල් ලකුණු CCTV ඉන්න මං දිගටම ඒක කරන්න බලාපොරොත්තු වෙනවා ඔබතුමා කැමතිද ඒක මං කරනවා කැමති මං හිතන්නේ ඒක හොඳ දෙයක් හොරගම් කරන්න නැති අය ඒකට බය වෙන්න ඕනේ හොරු තමයි මල්ලී CCTV වලට රෙකෝඩින් වලට බය කෙලින් කතා කරන මිනිස්සු බය නැහැ පාටි ජම්ප් එක මැද්දෝ ආදි සරි ප්‍රේමදාස මැද්දට කතා කරනවා ඒගොල්ලෝ කියනවා රෙකෝඩින් කරනවා රෙකෝඩින් දාගන්න කතා කරනවා කාළු මාමා මට විතරම කතා කරන්නේ පුතා මට ආයේ මේ කතාව කියන්න බෑ ඔබ රෙකෝඩින් දාගන්න කියලා කියනවා ගොඩක් අය මේක කතා කරා මට කතා කරු බොහෝ අය මේ මම රෙකෝඩින් කියන්නේ නෝ මේ ඒක කියන්නේ නෝ කියලා දන්නේ ඕකට බයමන්නේ හොරු හොරු වල අදාදා අනාත වෙලා තින්නේ රෙකෝඩින් හින්දා